මේ මොහොත වන විට අදාප උදෑසන වාර්තා කරන ලද මලාවි රාජ්‍යයේ සිදුවීම දරුණු තැනකට පරිවර්තනය වෙමින් පවතිනවා. ප්‍රබල ඒ වගේම කලාතුරකින් නැති විය හැකි සුලිකුණ අඩු තත්ත්වයක් සයික්ලෝන් එකක් නිසා මේ වෙද්දී මලාවි රාජ්‍යයේ 190 දෙනෙකු මරණයට පත් වෙලා තිබෙනවා. ඒ රට අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුවයි මේ බව දැනුම් දෙන්නේ. 584 දෙනෙකුට මේ වෙද්දී තුවාලයි. ඒ වගේම 37 දෙනෙකු මේ වන විට අතුරුදන්ව තිබෙනවා. මලාවි රාජ්‍යයේ ස්වභාවික සම්පත් සහ දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙන්නේ මේ වන විට සුලිකුණ අටුව යම් ආකාරයක දුර්වල වීමක් පෙන්නුම් කරන නමුත් වර්ෂාපතනය දැඩිව පවතින අතර සුළං තත්ත්වයද මේ වන විට ප්‍රබල තැනක පවතිනවා. ඒ නිසා මලාවිහි දකුණු දිග කොටසේ දිස්ත්‍රික්ක රැසකටම මෙවැනි දැඩි අයහපත් කාලගුණික තත්ත්වයක් මතුවලා තිබෙනවා. මේ තත්ත්වයක් එක්ක ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවටත් මේ වෙද්දී ඔවුන් අනතුරු ඇඟවීමක් සිදු කරනවා. ජල මට්ටම ඉහළ යාමක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම අනතුරු ඇඟවීම විදිහට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට ඔවුන් මේ වන විට නිවේදනය කර තිබෙනවා. ඒ වගේම තමයි අද දවස ඉතාමත්ම දරුණු දවසක් විදිහට තමයි ඔවුන් හඳුන්වා දෙන්නේ. විශේෂයෙන්ම ගංවතුර තත්ත්වයක් පැවතීම නිසා මාර්ග සහ අනෙකුත් මංමාවත් ඇතුළු බොහෝ පාලම් වැනි දේවල් භාවිතයට ගත නොහැකි ආකාරයෙන් විනාශ වී තිබෙන ආකාරයක් තමයි දැනෙන්නට ලැබෙන්නේ. ඒ නිසා මේ වෙද්දී විදුලි බලය පිළිබඳ තවුන් ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා. ඉතින් මේ වෙද්දී ඉතාමත්ම ඛේදනීය තත්ත්වයක සිටින රාජ්‍යයක් තවත් එවැනිම දරුණු ඛේදවාචකයකට පත්වීම පිළිබඳ අපට ඇත්තේ දැඩි කම්පාවක්. කොහොමනත් විශේෂයෙන්ම මේ වන විට අප්‍රිකානු කලාපීය රාජ්‍යයන් බොහෝමයක දරුණු ආර්ථික ව්‍යසනයක් මේ වෙද්දී ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ සියල්ලට උන් මුන් දෙන අතරතුරේ තමයි මෙවැනි ආකාරයක ඛේදවාචකමුත් ඇති වෙමින් පවතින්නේ. වාර්තා වෙලා තිබෙන අදි ආකාරයට we need to use machinery but machines cannot go to the place where they were supposed to excavate because of the rain. මේ වැසි සහිත කාලගුණික තත්ත්වේ නිසා ඔවුන්ගේ බිඳ වැටීම සිදු වුණු තැනට ක්‍රේන් අපිට යවන්න පුළුවන් නමුත් යවුවට ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ මොහොතේ පැමිණ වැටලා තියෙන වර්ෂාපතන තත්ත්වයත් එක්ක කියලා තමයි වාර්තා වන්නේ. ඒත් එකම බදාදා දවස් වෙද්දී යම් ආකාරයකින් සුලිකුණාටු තත්ත්වය පහව යාමක් ඔවුන් බලාපොරොත්තු වෙන සිටිනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ අනුව අමතරව මොසම්බික් රාජ්‍ය පුද්ගලින් 10 දෙනෙකු මරණයට පත්වලා 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා කියලා තමයි වාර්තා කරලා තිබෙන්නේ. මේ සුලිකුණාටු තත්ත්වයේ ප්‍රබල එකක් සහ කලාතුරකින් ඇති වෙන සුලිකුණාටු තත්ත්වයක් විදිහට තමයි ඊයේ දවසේදී හඳුන්වා දීමක් සිදු කර තිබුණේ. කෙසේ වෙතත් පවතින තත්ත්වය හපත් අතක තිබේ නම් එය තමයි අපගේ එකම බලාපොරොත්තුව.